ක්‍රිස්තු පූර්ව 250 ලංකාදීපය මහරජතිස්ස ලංකාදීපේ අගරාජ තිස්සව අනුලා ඇගේ කුමාරි ප්‍රාය මනෝනාමගේ පුත් කුමරුවන් තම පුතු ලංකාදීපේ රජකරවීමය ඊට පෙරලා අනුබල දෙන ඉලංගනාග අවසර දෙවින් වහන්සේ චෝර නාග වහන්සේට පුද පූජා තියා තවත් විස පෙවු නාගේ මහා නාග යුවරජු මරා දැමීමට සූදානම් කරන්නද මගනේ මන්ත අනුරා දේවියගේ අග්‍ර සේවිකාව මන්ත රසනී පහඳ මාලිගාව මලින් සරසන්නේ ඔවුන් දේවි සියලු බලාපොරොත්තු සුරු මොහොතක් අසාධාරණයට එරෙහිව නැගී සිටි සේරු වෛරය පලි ගැනීම එනම් මේ මහා නාග යුවරජු මරා දැමීම සඳහා කළ කුමන්ත්‍රණයක්. මේ රජ වාසල තුල එසේ කුමන්ත්‍රණය කළ හැක්කේ කාටද? ඉලි තුබෝ එනකම්. මට හිතයි මේ ළඟින්ද. ඒවා ගැන ඉතින් අපුච්චාගෙන් අහන්න වෙයෝ. ආදරය. ඉසිකිලි මම මනාපයි උඹට ඇදහිලි කාලබේල චිත්‍රරාජ යක්ෂ නාග ගෝත්‍රිකයන් එකට එක් වූ මොහොතක් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති සමූහයා තමන් ආරක්ෂා කරනු පිණිස ජම්බුද්දීපයට අධිපති ධර්මාශෝක මහරජාගේ නියමයෙන් ලංකාදීපයේ අගරජ තිස්ස දෙවනපියතිස්ස නමින් අභිෂේක ලැබූ වගයි. ලංකාදීපයට අධිපති දේවානම්පියතිස්ස හයවන මහරජෝත්තමයාණන් වහන්සේ ලෙසින් මේ ලංකාදීපයේ ශ්‍රී ලංකාදීපයේ ජනි ජනයාගේ ජීවිත තේරවාද බුදුදහමට යොමු කරවීමට ගත් උත්සාහය සියල්ල මහරිට තාලි බම්බත යුවරජ මහනාග බිසව අනුලා මහවංශයට අනුව සෙල්ලිපි ආශ්‍රිතව තිරරචනය කළ මේ අපූර්ව සිනමාකරුවා සනත් අබේසේකර දැවැන්ත සිනමා නිර්මාණය මහින්දාගමනය උදාර ඉතිහාසයක් ශ්‍රේෂ්ඨාතීතයක් ඇති සිංහලයා සතු ආත්මාභිමානය යළි නගා සිටුවීමේ පරම අභිලාෂයෙන් බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් සාඩම්බර නිෂ්පාදනයක් මහින්දාගමනය 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මැයි 18 වනදා සිට රිද්ම මණ්ඩලයේ සහ රීගල් ඇතුළු CL මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගත වේ.